ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ මොනවද වෙන්නේ කියලා හොයලා බලන්නයි ක්‍රික් විදුල ලයිට් තුලින් අදත් සූදානම් වෙන්නේ ලෝකසලන තරගාවලිය පිළිබඳව තමයි අපේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ඊයේ දවසේදී ඒ කාණ්ඩේ පළවෙනි තරගය එහෙම නැත්නම් ලෝකසලන තරගාවලියේ 3 වෙනි තරගය අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවතුණා මේ තරගය ලෝක වාර්තා බිහි කරපු අපෝරු තරගයක් බවට පත් වුණා කර්ටිස් කැම්පර් පිටපිට කඩුලු 4ක් දවා ගනිමින් 20x20 ලෝක කුසලන තරගාවලියේක පිටපිට කඩුලු 4ක් දවාගත් ලෝකයේ ප්‍රථම පන්දු යවන්නා බවට පත් වුණා බොහෝ දෙනෙක් අහලා තිබුණා මාලිංගගේ වාර්තාවක් බිඳ වැටුණාද කියලා ලසිත් මාලිංග එක් දින ලෝක කුසලන තරගාවලියේක පිටපිට කඩුලු 4ක් ලබාගත් ඒ වගේම ලෝක කුසලන තරගාවලියේක පිටපිට කඩුලු 4ක් ලබාගත් ඒ වගේම පිටපිට කඩුලු 4ක් ලබාගත් ලෝකයේ පළවෙනි ක්‍රීඩකයා විදිහට ඉතිහාසගත වුණා. ඉතින් ලසිත් මාලිංග ඒ තියලා තියෙන වාර්තාව අමරණීය වාර්තාවක්. ඒ වාර්තාව බිඳ හෙළන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. තරගයේ පැවතුනේ අබුඩාබිහි ෂේක් සයිඩ් ක්‍රීඩාංගණයේ 88 දිනාගත්තේ නෙදර්ලන්ත නායකයා පීටර් සීල. ඔහු තීරණය කළා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගන්න. ඒ අනුව ආරම්භක පිතිකරුවන් විදිහට මැක්සෝ ඩවුඩ් සහ බෙන් කූපර් පිටියට පිවිසුනේ. නමුත් බෙන් කූපර් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වුණා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 1ක්ව තිබියදී මැක්සෝ ඩවුඩ් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහු පන්දු 47ක් තුලදී 4/5 සමගින් තමයි මේ ලකුණු 51 රැස් කරන්නට සමත් වුණේ. මීට අමතරව වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ නායකයා පීටර් සීල. ඔහු ලකුණු 21ක් රැස් කරන්න සමත් වුණා පන්දු 29ක් තුලදී. කැපේ පෙනෙන පන්දු වැමක නිරත වුණේ කර්ටිස් කැම්පර්. කර්ටිස් කැම්පර් තරගයේ 10 වෙනි පන්දු වාරයේදී පිටපිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. කොලින් ඇකර්මන්, රයන් ටෙන් ඩොෂේට්, ස්කොට් එඩ්වර්ඩ් සහ රෝලෆ් වෑන්ඩි මොයෝගේ කඩුලු තමයි ඔහු දවා ගැනීමට සමත් වුණේ. මේට අමතරව මාක් ඇඩය සුපිරි පන්දු වැමක නිරත වුණා. ඔහු තමන්ගේ පන්දු වාර 4 ලකුණු 9කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව නෙදර්ලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ සියල්ලන් දැවි රැස් කරගත්තේ ලකුණු 106ක් පමණයි. පෙළතුරුවෙන්ම ක්‍රීඩා කරපු අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 15x1 පන්දුවකදී කඩුලු 3කට ලකුණු 107ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගන්න සමත් වුණා. පෝල් ස්ටර්ලිං ලකුණු 30ක් නොදැවි රැස් කරන්න සමත් වුණා. ගැරත් ඩෙලනි ලකුණු 44ක් පන්දු 29කින් රැස් කරගන්න සමත් වුණා. පන්දු යැවීමේදී ෆ්‍රෙඩ් ක්ලසන්, පීටර් සීලර් සහ බ්‍රැන්ඩන් ග්ලෝවර් එක් කඩුල බැගින් දවා ගැනීමට සමත් වුණා. තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ කර්ටිස් කැම්පර්. මේට අමතරව සුපිරි 12 දෙනාගේ වටේ පුහුණු තරඟ එහෙමත් නැත්නම් වෝම් අප් මැචස් 4ක් ඊයේ පැවතුණා. මේ තරඟ හතරෙත් ඉතාමත්ම තියුණු තරඟ කිහිපයක් දැක ගන්නට හැකියාවක් ලැබුණා. නව ශ්‍රීලන්තය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පුහුණු තරඟේ පැවතුනේ අබුඩාබිහි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී. මේ තරගයේදී 88 දිනාගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායම. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමට. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තමන්ගේ පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 158ක් රැස් කරගන්න සමත් වුණා. මාටින් ගප්ටිල් ලකුණු 30ක් රැස් කරගත්තා. ඩැරිල් මිචෙල් ලකුණු 33යි කෙන් විලියම්සන් ලකුණු 37ක් රැස් කරගැනීමට සමත් වුණා. ජිමිනේෂන් පන්දු 18කින් ලකුණු 31ක් රැස් කළේ 6/2ක් සහ 4/3ක් සමගින්. පන්දු යැවීමේදී කඩුලු 3ක් දවා ගැනීමට කේන් රිචඩ්සන් සමත් වුණා. කඩුලු 2ක් දවා ගැනීමට ඇඩම් සම්පා සමත් වුණා. ඇෂ්ටන් අගා සහ මිචෙල් ස්ටක් එක් කඩුල්ල බැකින් දවා ගත්තා. පිළිතුරුවෙන්ම ක්‍රීඩා කරපු ඕස්ට්‍රේලියා කණ්ඩායම එක පන්දුවක් ඉතිරිව තිබීදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමෙන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගන්න සමත් වුණා. වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ස්ටීවන් ස්මිත්. ඔහු ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 28ක් ලබා ගත්තා මාකස් ස්ටොයිනිස්. ඒ වගේම ලකුණු 24 බැගින් රැස් කිරීමට ඒරන් ෆින්ච් සහ මිචෙල් මාෂ් සමත් වුණා. පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්න කඩුලු 3ක් දවා ගත්තා. ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. කයිල් ජැමිසන් සහ ටිම් සෞදි එක් කඩුල්ල බැගින් දවා ගත්තා. එංගලන්තය සහ ඉන්දියාව අතර පුහුණු තරගෙන් ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන්න සමත් වුණා. තරගයේ පැවතුනේ ඩුබායිහි ICC ඇකඩමි ක්‍රීඩාංගණයේ. මේ තරගයේ 88 දිනාගත්තේ ඉන්දිය කණ්ඩායම. ඔවුන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. මේ අනුව එංගලන්ත කණ්ඩායම තමන්ගේ පන්දු වාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 188ක් රැස් කර ගැනීමට සමත් වුණා. ජොනි බෙයාස්ටෝ ලකුණු 49ක් රැස් කර ගැනීමට සමත් වුණා. මොයින් අලි පන්දු 20කින් ලකුණු 43ක් රැස් කළේ 6/2ක් සහ 4/4ක් සමගින්. ලියම් ලිවින්ස්ටන් ලකුණු 30ක් පන්දු 20කදී රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී කඩුලු 3ක් බිඳ දමන්නට මොහොමඩ් ෂමි සමත් වුණා. මීට අමතරව එක් කඩුල බැගින් දබා ගන්න ජස්ප්‍රීත් බුම්රා සහ රාහුල් චහර් සමත් වුණා. පෙළතුරුවෙන්ම ක්‍රීඩා කරපු ඉන්දිය කණ්ඩායම එක් පන්දු වාරයක් ඉතිරිව තිබියදී කඩුලු 3කට ලකුණු 192ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගන්නට සමත් වුණා. වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ඉෂන් කිෂන්. ඔහු පන්දු 46කින් ලකුණු 70ක් ලබා තමන්ගේ ඉනිම අත්හිටුවා. වෙනත් ක්‍රීඩකයෙකුට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා. 4/7ක් සහ 6/3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. කේල් රාහුල් පන්දු 24කින් ලකුණු 51ක් රැස් කළේ 6/3ක් සහ 4/6ක් සමගින්. රිෂබ් පාන්ට් පන්දු 14කින් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී එක් කඩුල්ල බැගින් දවා ගැනීමට ඩේවිඩ් විලි, මාක් වුඩ් සහ ලියම් ලිවින්ස්ටන් සමත් වුණා.
බටහිරින්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණා. තරඟයේ පැවතුනේ ඩුබායිහි ICC ඇකඩමි ක්‍රීඩාංගණයේ. කාසිය වාසිය දිනාගත්තේ බටහිරින්දිය කොදෙව් කණ්ඩායම ඔවුන් තීරණය කළා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගන්න. මේ අනුව තමන්ගේ පන්දු අර 20 අවසානයේදී කඩලු 7ක් දැවි ඔවුන්ට රැස් කරගන්නට හැකියාවක් ලැබුණේ ලකුණු 130ක් පමණයි. වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ෂිම්රන් හෙට්මය. ඔහු ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා. කයිරන් පොලාඩ් පන්දු 10කින් ලකුණු 23ක් රැස් කරගත්තා. ක්‍රිස් ගේල් පන්දු 30කින් ලකුණු 20ක් වාර්තා කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී කඩලු දෙක බැගින් දවා ගන්න ෂහින් ෂා අෆ්රිඩි, එවැගේම හසන් අලි සහ හැරිස් රවුෆ් සමත් වුණා. එක් කඩුලක් තබා ගැනීමට ඉමාඩ් වසීම් සමත් වුණා. පිළිතුරින්ම ක්‍රීඩා කරපු පාකිස්තාන කණ්ඩායම පන්දු අර 15යි පන්දු 3කදී කඩලු 3ක් පමණක් දැවි ලකුණු 131ක් වාර්තා කරමින් තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගන්න සමත් වුණා. බබර් අසම් පන්දු 41කින් ලකුණු 50ක් වාර්තා කළා. ෆකා සමාන් පන්දු 24කින් නොදැවි ලකුණු 46ක් රැස් කළේ 4x4ක් සහ 6x2ක් සමගින්. පන්දු යැවීමේදී කඩලු දෙකක් දවා ගන්න හෙඩන් වෝල්ෂ් සමත් වුණා. රවි රාම්පෝල් එක් කඩුලක් දවා ගත්තා. දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟින් දකුණු අප්‍රිකා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් හිමි කරගත්තා. තරඟේ පැවතුනේ අබුඩාබිහි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ. තරඟේ කාසිය වාසිය දිනාගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායම ඔවුන් තීරණය කළා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගන්න. මේ අනුව ඔවුන් පන්දු අර 20 අවසානයේ කඩලු 5කට ලකුණු 145ක් රැස් කරගන්න සමත් වුණා. වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ එඩ් මාක්‍රම්. ඔහු පන්දු 35කින් ලකුණු 48ක් වාර්තා කළා. ඩේවිඩ් මිලර් පන්දු 10කින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා. ටෙම්බා බවුමා ලකුණු 31ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී කඩලු 3ක් දවා ගැනීමට මුජිබර් රහමන් සමත් වුණා. මොහමඩ් නාබි සහ නවීන් උල්හක් එක් කඩුල බැගින් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරින්ම ක්‍රීඩා කරපු ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ කඩලු 8ක් දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි. ඔවුන්ගේ මුල් කඩුලු 6 ලකුණු 51ක් වතිබේදී බිඳ වැටුණා. එන් අනතුරුව නායක මොහමඩ් නාබි සහ ගුලාබ්ඩින් නයිබ් අතර ලකුණු 50ක සබඳතාවයක් 7 වන කඩුල වෙනුවෙන් ගොඩනැගුණා. මොහමඩ් නාබි නොදවි ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා. ගුලාබ්ඩින් නයිබ් ලකුණු 17ක් රැස් කරගත්තා. පන්දු යැවීමේදී කඩුලු 3ක් දවා ගැනීමට තබ්‍රිස් ශම්සි සමත් වුණා. ලුංගි එන්ගිඩි කඩුලු 2ක් දවා ගත්තා. බීජන් ෆෝචුයින්, ඩ්වේන් ප්‍රිටෝරියස් සහ කේශව් මහරාජ් එක් කඩුල බැගින් දවා ගැනීමට සමත් වුණා. ආකාරයෙන් තමයි ඊයේ ලෝක කුසලාන උණුසුම සටහන්ුනේ. අද දවසේදී තීරණාත්මක තරඟ දෙකක් පැවැත්වෙනවා. පැපුවා නිව්ගිනියා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරත්, ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතරත් තරඟ දෙක පැවැත්වෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායම මේ තරඟයේ අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි. මේ තරඟයේ පරාජයට පත් වුණොත් ඔවුන්ට ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවෙන්නට සිදු වෙනවා. මේ වගේ දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ තොරතුරු නිවැරදිව ඉක්මනින් දැනගන්න ක්‍රික්විදු ලයිට් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකක් tap කරන්න අමතක කරන්න එපා. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා නම් හෙට දවසේදීත් අපි ලෝක කුසලාන පිටියේ උණුසුමත් එක්ක ආපහු හම්බ වෙමු. ජය වේවා හැමෝටම.